මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය අනීතික බව මේ රටේ වෘත්තිකයන් නීති වෘත්තිකයන් නීතිවේදීන් මුලින්දම පැවසුවා. අද වෙනකොට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ අවසන් ජවනිකාව තමයි රංගනය කරන්නේ. විශේෂයෙන්ම උපරිමාධිකරණවලදී නීති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ සම්බන්ධයෙන් ප්‍රශ්නගත කරලා තියෙන අවස්ථාවක අද රජය තුලිනුත් විශාල කතාබහක් වෙලා තියෙන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ නිරුමට නව කොට්ටාශයක් ඇති කරන්න. දැන් මේ ආකාරයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ අවසන් කාල පරිච්ඡේදයේ ගමන් කරන ආකාරයට මේ වෙන විට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ දිගින් දිගටම පුද්ගල අයිතිවාසිකම් නීතියේ තියෙන මුල් ධර්ම අනුගමනය නොකර කටයුතු කරන ආකාරය පේන්න තියෙනවා. විශේෂයෙන්ම අද යෝෂිත රාජපක්ෂ මහත්මයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට එන 20 වෙනි වතාවටත් වැඩි අවස්ථාවක් මේ ඉදිරිපත් වෙනවා. මේ වෙන විට යෝෂිත රාජපක්ෂ මහත්මයා විතරක් නෙමෙයි තව නොයෙකුත් පුද්ගලයන් මේ ප්‍රකාශ ලබා දෙන්න එන පුද්ගලයන් දිගින් දිගටම ප්‍රකාශ ලබා ගන්න එන්න කියලා බලපෑම් කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට අවශ්‍ය ආකාරයට ප්‍රකාශ ලබා ගැනීම වෑයමක් මේ අය දරන. මේ අවසන් කාලවකවාන තුළ මේ අය මේ ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් අපි පුදුමයටපත් වෙනවා. සාමාන්‍ය අපරාධ නිධාන සංග්‍රහයේ 111 ගන්ති අර්ථයේ ප්‍රකාශ කරලා තියෙනවා. පැහැදිලිවම යම් ආයකයෙකුගේ ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ ප්‍රකාශය ලබා ගැනීමදී පෙළඹවීමක් කරන්න බෑ කියලා. නමුත් මේ සිද්ධ කරන්නේ දිගින් දිගටම එන්ට කියලා දිගින් දිගටම ඒ අයට කරදර බලපෑම් එල්ල කළා තමන්ට අවශ්‍ය ප්‍රකාශ ලබා ගන්න උත්සාහ කරන්නේ. දැන් අද දැන් යෝෂිත රාජපක්ෂ මහත්තයත් මේ අද කීපතාවක් දැන් මේ එනවා. අහම බලාපොරොත්තු නැති යම් ආකාරයේ බලපෑමක් කරලා යම් ආකාරයේ පෙළවීමක් කරලා තමන්ට අවශ්‍ය ආකාරයට පොලිසියට අවශ්‍ය ආකාරයට ප්‍රකාශ ලබා ගන්න. මේ සම්බන්ධයෙන් මේ වන විට මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරලා තිනවා යම් යම් ප්‍රකාශය ලබා දීපු අය. ඊට අමතරව ඊට ඔබට ගිහිල්ලා අධිකරණ වලින් තමගේ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා මූලික අයිතිවාසිකම් කඩවෙනවා කියලා අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙද්දි අධිකරණ නියමයන් අභිබවා ගිහිල්ලා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයෙන් ඉල්ලාරින් භාෂා පරිවර්තනය ලබා දෙන්න නැතුව ප්‍රකාශන ලබා ගන්න ස්වරූපයක් පෙන්න තියෙනවා. එතකොට පැහැදිලිවම අපිට අද මේ වෙනකොට පේන්න තියෙනවා මේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ අනීතිකභාවය අද ඉස්මතු වෙනකොට දිගින් දිගටම මේ කොට්ටාශය අනීතික ආකාරයට කටයුතු කරමින් පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් භාෂණ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ප්‍රකාශ ලබා දෙන අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පෙළඹවීම් කරමින් බලපෑම් කරමින් ප්‍රකාශ ලබා ගන්න ස්වරූපයක් පේන්න තියෙනවා. එකම කරුණ සඳහා යම් ප්‍රකාශකයන් 20-35 ගෙන්නලා ඒ අයට දැඩි බලපෑම් එල්ල කිරීමක් අපිට දකින්න තියෙනවා.